ඉන්ද්‍රියන් දීල තියෙන සංයෝගේ බියුට් එක ඊන්. බියුට් එක ඊන් වල කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් පවතිනවා. ඒ කියන්නේ ඒ කාබන් පරමාණු අතර පයි බන්ධනයක් පවතිනවා. බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් තියෙනවා. එතකොට මේ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයේ තමයි ප්‍රතිකාරක ආකර්ෂණය වෙන්නේ. මෙතනදී නම් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අණු. බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයකට ප්‍රතිකාරක ආකර්ෂණය වීමෙන් ආරම්භන ප්‍රතික්‍රියාවලට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාව. බියුට් එක ඊන් සහ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අතර ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රකාශයේ දීලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකර්ෂණ ප්‍රතික්‍රියාවක් කියලා. ඒවන අපි නිගමනය කරන්න පුළුවන් ඒ ප්‍රකාශය අසත්‍ය. ඊළඟ මේ ප්‍රතික්‍රියාව ආකර්ෂණ ප්‍රතික්‍රියාවක්ද ආදේශ ප්‍රතික්‍රියාවක්ද? ආකර්ෂණ ප්‍රතික්‍රියාවක්. හේතුව උපස්තරයට අලුතෙන් හයිඩ්‍රජන් පරමාණුවකයි බ්‍රෝමින් පරමාණුවකයි බැඳෙනවා. නව පරමාණු හෝ කාණ්ඩ බැඳෙනවා නම් ඒ ප්‍රතික්‍රියාව අපි හඳුන්වන්නේ ආකර්ෂණ ප්‍රතික්‍රියාවක්. එතකොට බියුට් එක ඊ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සමග ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ෂණ ප්‍රතික්‍රියාවක් කියලා නිගමනය කරන්න පුළුවන්. බියුට් එක ඊ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සමග ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකා බලන්න පුළුවන්. එතිල් කාණ්ඩයෙන් ප්‍රේරණාචරණයක් ඇති වෙනවා. ඒ ප්‍රේරණාචරණය නිසා මේ කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. පයි බන්ධනයේ අදාළ අණුක කාක්ෂිකය මේ කාබන් පරමාණු දෙසට ද්‍රවීය වීම හින්දා මේ කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. මේ කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අණුව ආකර්ෂණය වුණහම හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අණුවේ ධන ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ ඍණ ආරෝපිත ස්වභාවය ගන්න කාබන් පරමාණුව වෙත. කාබන් පරමාණු අතර පවතින ද්විත්ව බන්ධනයේ පයි බන්ධනයේ විෂම විච්ඡේදනය වෙනවා. හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් පරමාණු අතර පවතින බන්ධනයත් විෂම විච්ඡේදනය වෙනවා. එතකොට ඊත ලඳිනකොට බන්ධනයේ මැද හරියෙන් පටන් ගන්න ඕනේ. බන්ධනයෙම පටන් ගන්න ඕනේ. එක්ක මේ කාබන් පරමාණුෙන් ඊතල ඉවර කරන්න ඕනේ. නැත්නම් කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණුවේ මැදින් ඊතල ඉවර කරන්න. හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් අතර බන්ධනයේ විඝටනය අඳිනකොට බන්ධනයෙම පටන් ගන්න ඕනේ ඊතලේ. බන්ධනයේ මැද හරියෙන් ඊතලේ පටන් ගන්න ඕනේ. විද්‍යුත්ජනිතතාව වැඩි බ්‍රෝමීන් පරමාණුෙන් ඉවර වෙන්න. එතකොට මේ බන්ධනයේ විඝටනයේ හින්දා මේ කාබන් පරමාණුව ධන ආරෝපණයක් ගන්නවා. බන්ධන දෙකෙන් එකක් විඝටනය වුණාම එක බන්ධනය ඉතුරු. මේ කාබන් පරමාණු ඍණ ආරෝපිත. හයිඩ්‍රජන් පරමාණු ධන ආරෝපිතයි. කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණු අතර දායක බන්ධනයක් හැදෙනවා. හැදුනට පස්සේ සහසමුජ බන්ධනයක් වගේම මේ බන්ධනේ විෂම විච්ඡේදනය හින්දා බ්‍රෝමයිඩ් අයන හැදෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම අඳින්න ඕනේ. ඊළඟට මේ ධන ආරෝපිත කාබන් පරමාණු සමග බ්‍රෝමයිඩ් අයනේ දායක බන්ධනයක් හැදෙනවා. දායක බන්ධනේ හැදුනට පස්සේ සහසමුජ බන්ධනයක් වගේම ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතින. ඔන්න ඔය ආකාරයට යාන්ත්‍රණය ලියන්න පුළුවන්. මේ යාන්ත්‍රය ලියපුවම අපිට අවබෝධ වෙනවා ද්‍රවීය තත්ත්වයේ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකල්ලේ වෙනකොට බහුතර ඵලයේ වියුත්තේ P Q කියන්නේ සුළුතර ඵලය. B ප්‍රකාශයේ තියෙන්නේ P ප්‍රධාන ඵලයේ වේ. B ප්‍රකාශය නිවැරදි. C ප්‍රකාශයේ තියෙන්නේ ප්‍රතික්‍රියාවේ පළමු පියවරේදී කාබෝ කැටායනයක් සෑදේ. ඒ ප්‍රකාශයේ නිවැරදි. කාබෝ කැටායනයක් හැදෙනවා. D ප්‍රකාශයේ තියෙන්නේ Q ප්‍රධාන ඵලයේ වේ. ඒ ප්‍රකාශය වැරදි. Q කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී සුළුතර ඵලය. එනිසා B සහ C ප්‍රකාශය නිවැරදි. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2.